ජේෂ්ඨතම ශාක්‍ය කුමාරයා නන්ද කුමාරයා. නන්ද කුමරුගේ රජකමත් ඔටුනු පැළඳීමේ මංගල්‍යයත්, ඊළඟට සියලු උපභෝග පරිභෝග සුඛ සහිතව හදන ලද විශාල රාජ මන්දිරයකට මේ ගෙවදීම, මාලිගයට අලුත්ම මාලිගයට ගෙවදීමේ මංගල්‍යයත්, ඒ වගේම ශාක්‍ය කුලයේ ඔටුන්න හිමි කුමාරයාට සරණ පාවා දෙන්න ඒ ශාක්‍ය ජනපදයේම හිටපු පංච කල්යාණයන්ගෙන් සුසැදි ජනපද කල්යාණේ විවාහ කර දීමත් කියන මංගල්‍ය තුන නන්ද කුමාරයාට ඊදී තිබුණා. එතකොට සාමාන්‍ය මේ ගේකට ගෙවදිනවා කියන එකම කාරණාවකදීත් මිනිස්සු කොයි තරම් සූදානම් වෙනවද, මඟුල් තුලාවකට කොයි තරම් සූදානම් වෙනවද, ඔටුනු පළඳන රජකමකට පත් වුණා කියන්නේ කොහොම සූදානම් වෙනවද, ඔය තුනම එකපාර කියන්නේ ඔය ආසේ තමයි බණහල මඟපල් ලැබුවේ ශාක්‍ය පිරිස. ඔය මංගල්‍යාසේ බණහපු අය මඟපලත් ලැබුවා. අද කාලේදී ඔය වාගේ මංගල්‍යයකට දවස් දෙක තුනක් තිබිලා පන්සලක හරි බණක් ලැහැත්ති කළොත් එහෙම අනේ බණහන් විදිහන්නේ අපිට මඟුලක් තියෙනවා කියලා මුන්දලා මඟුලේම ඉන්නවා. එතකොට මේ බලන්නේ පින්වන්තයන්ගේ යුගී තියෙන වෙනස. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දැන් හෙට මංගල්‍ය තුන. ඊට පස්සේ අද මේ මාලිගාවට දානීයට වැඩලා භාග්‍යතුන් වහන්සේ පාත්‍රය දුන්නා නන්ද කුමාරයාට. නන්ද කුමාරයාට පාත්‍රය දීලා භාග්‍යතුන් වහන්සේ පිරිසත් එක්ක පිරිසට දහංගතාව දේශනා කළ වැඩියා. තු නන්ද කුමාරයා හිතුවා භාග්‍යතුන් වහන්සේ දැන් ආසනේ නැගිට්ට ගමන් නන්ද දෙන්න පාත්‍රේ කියලා ගණී කියලා. නන්ද කුමාරයා දන්නේ මේ මට දුන්නේ නිවනේ දොරටුව කියලා. අමාමහ නිවන වළඳන පාත්‍රයයි කියලා දන්නේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ගත්තේ නැහැ. අහිතුවා එහෙනම් ආසනෙන් නැගිටලා දොරටුව ළඟට යනකොට පාත්‍රය ගනී කියලා. ගත්තේ නැහැ. හිත සවුත් වුණා. හිතුවේ ගනී කියලා. ඊට පස්සේ හිතුවා මාලිගාවෙන් එළියට බැස්ස ගමන් නන්ද දෙන්න පාත්‍රය කියලා ගනී කියලා. ගත්තේ නැහැ. තොට ශාස්ත්‍රුන් වහන්සේට තියෙන ගෞරවය කොච්චරද කියන්න, මේක ගණ්ඨ ස්වාමීනී කියලා කට ඇරෙන්නේ නැහැ. බුද්ධ ගෞරවය. මමත් එන්ටෝ නිද ස්වාමීනී කියවෙන්නේ නැහැ. බුද්ධ ගෞරවය. අකමැත්තෙන් නමුත් යනවා. මොහු අකමැති. හැබැයි හිතේ ගෞරවය තියෙනවා. වචනයක් කියන්න බෑ. කොහොම ගෞරවයක්ද බුදුරජාණන් වහන්සේට ගරු කළොත් සත්කාර කළොත් අකුසල් ප්‍රහාණය වෙනවා කුසල් උපදිනවා කියලා කියන්ද වෙනත් කතා කුමටද? ඉතින් ඔහොම යනකොට ඔතන හිටපු දාසියා දුවගෙන ගිහිල්ලා ජනපද කල්යාණීට කිව්වා ආන්න පාත්‍රය අරන් භාග්‍යතුන් වහන්සේ පිටිපස්සේ නන්ද කුමරු යනවා. නවතිද්ද දන්නේ නැහැ ඕන් කියවා. අද කාලේ විවාහයට නම් යෝජනා කළා තියදී කොල්ල බණහන්ඩ ගියොත් එහෙම වටේ පිටේ අය ඔක්කොම අර කෙල්ලට කියන්නේ දන්න බණහන්ඩ යනවා කමානවී දන්නේ නැහැ කියලා. ওই වගේ වනේ මේ අර මිදියේ කිව්වා ගිහිල්ලා දාසිය ආන් යනවා මහානවී ආරාමේ නතර වෙයිද දන්නේ නැහැ ඕන් කියලා. ජනපද කල්යාණී කොච්චර කලබල වුණාද කියනවා නම් නාල කොණ්ඩි ගහයලා තිබුණේ නැහැ. ඒකවත් කොණ්ඩි ගොතලා තිබුණේ නැහැ. කුමාරිකාව කොණ්ඩි ගොතන්නේ නැතුව කොණ්ඩි වේලන්නේ නැතුව කොණ්ඩි මල් ගහන්නේ නැතුව පිරිමින්ට පේන්න ඉස්සරහට එන්නේ නැහැ.
ඒවත් අමත කෙල්ලා ජනපද කල්යාණි දුවග නැවිල්ල මේ කෝ නන්ද කියලා බලද්දි අර කොන්ඩි උඩුමහන් තලේ ඉඳලා කොන්ඩි පහළට කඩාගෙන වැටලා තියෙනවා. නීල මොනරෙකුගේ පිල් කලඹ පහළට එල්ලා තියෙනවා වගේ. ඒ අතරින් රත්තරම් පාට හමක් තියෙන පංච කල්යාණයන්ගෙන් සුසැඳි ලස්සන රාජකුමාරී පනාවත් මෙහි මොළුවේ ගහන ගමන් නන්ද ඉක්මනට එන්න ඕන. එතකොට මේ ඒ තරුණ ජීවිතවල ඇතිවන හැඟීම් ප්‍රේමය හිට විවාහ වෙන්නේ ඒවත් එක්ක නන්දට නන්ද කුමාරයාට කරන්ට් එක වැදෙන වගේ එකක් වුණා. දැන් භාග්‍යතුන් වහන්සේගේ පාත්‍රේ මෙහෙම අරගෙන යනවා ඇහෙන්නේ නන්ද එන්න ජනපද කල්යාණිගේ හඬ. ඉතින් ඒ නිසා එතරම් බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සේ කෙල්ලු ගැන හිත හිතා ගියා යත්‍රහත් උනානි. භාග්‍යතුන් වහන්සේ වුන් දමනේ කළා. ශාස්ත්‍රුන් වහන්සේ වුන්ව දමනේ කළා. ඒ නිසා අද බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ හිටියා නම් මේ ඇවිස්සිච්ච හිත් සාන්ත කරවනවා. ඒක බුදුරජාණන් වහන්සේට පුළුවන්. ශාස්ත්‍රුන් වහන්සේ හදවතට මුණ ගැහෙන්නේ මේ ධර්මයට ආස කරන්න. එතකොට හදවතට මුණ ගැහෙනවා. ඒ දහම තුලින් මුණ ගැහෙනවා. ඊට පස්සේ පින්වත්නි දැන් නන්ද කුමාරයා ඔහොම විහාරයටම ගියා. දැන් ගනී පාත්‍රේ බුදුරජාණන් වහන්සේ ගත්තනේ. විහාරයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ පාත්‍රේ ගන්න ගමන් ඇහුවා නන්ද මහණෙමු පැවිදිවෙමු කියලා. කොච්චර බුද්ධ ගෞරවයක්ද කියනවා නම් අම්මෝ මෙහෙම ගෞරවයක්. හෙට විවාහය, මාලිගාවට ඇතුළු වීම, සාක්‍ය රාජ්‍යයේ කපිල වස්තුවේ මහරජු ලෙස ඔටුනු පැළඳීම. හෙට අහනව නන්ද මහණෙමු, එහෙමයි ස්වාමීනි. කොච්චර බුද්ධ ගෞරවයක්ද, කොච්චර සහෝදර ගෞරවයක්ද හිතන්නවත් පුළුවන්ද ස්වාමීනි? හෙට මංගල්‍ය කියන වචනේවත් කියවුන්නේ නැහනේ. බුද්ධ ගෞරවය අපිට එවැනි ගෞරවයක් තියෙනවද? ඔබට එවැනි ගෞරවයක් තියෙනවද? බලන්න ශාස්ත්‍රු ගෞරවය කියවුනේ නැහැ. කියවුනේ නැහැ ස්වාමීනි හෙට මංගල්‍ය කියලා. එහෙමයි ස්වාමීනි කිව්වා. පැවිදිමු නන්ද, එහෙමයි ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේ නන්ද තෙරුන් පැවිදි කළා. නන්ද කුමාරයා පැවිදි කළා. දැන් පැවිදි කළාට ඔළුවේ වැඩ කරන්නේම මට වෙච්ච දෙයක්. පිණ්ඩපාතේ වඩිනවා. දැන් රජකම හෙටයි කියලා, ඒ කියන්නේ දැන් අද හවසනේ පැවිදි කළේ. ආහාර නැහැ, කෑම නැහැ, ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ බහුවදවුදී පාත්‍රේ නම් පිණ්ඩපාතේ යනවා. දානගේ නෑනේ. එතකොට අද රජ වෙන්න හිටපු කෙනානේ මේ ගෙන්ගෙට පිඩුසිඟා යන්නේ. මේ ඥාතින් කවුරුවත් ඇවිල්ලා සාක්‍ය කුමාරවරු, සාක්‍ය රජවරු කවුරුවත් ඇවිල්ලා ගේට්ටුව ළඟ උද්ඝෝෂණය කළේ නෑ. අද මහාන වෙන්න ළමේ කාවට පස්සේ අම්මෝ කරදර ගොඩ ඥාතින් එනවා, යාළුවෝ එනවා ගෙන්නගෙන යන්න. ඊට පස්සේ පොල් ගහනවා, එක එක දේවල් කරනවා. ඒ කැමැතිම නෑ. මේ හෙට රජකම ලබන්න ඉන්න කොල්ලොද මේ මහන වෙන්නේ?
හිට විවාහය තියන්න කොල්ලොද මහනවෙන්ඩෙන්නේ හිට මේ මාලිගාවකට ගෙවදිනායිද මහනවෙන්ඩෙන්නේ නෑන ඒ ඇවිල්ලත් දෙන්නගෙන එන්ට පරම්පරාවෙනවා මුළු සාංක්‍ය ජනපදීම නන්ද කුමාරයා ගෙන්න්නගෙනන්ට බුදුරජාණන් වහන්සේ ගත්ත තීරණයට විරුද්ධ වෙන්ඩ අකමැති වෙන්ඩ එකම එක්කෙනෙක් වන්නේ මුළු කපිල වස්තුවීම ඔක්කෝගෙම කටවල් වැැහුණා කවුරුත්නය කතා ජනපද කල්්‍යාන නිහෙට වුණා ඇ හිතුව අමා විවාහ වෙන්නේ කවදාවත් කාත්තෙක්කවත් නන්දයන්න ඇත්තා ඇ තුළත් පිවිතුරු ප්‍රේමයක් තිබිලා ඊට පස්සේ හැබැයි භාග්‍යතුන් වහන්සේ ගොඩාක් දේවල් දකිනවා මේ සිද්ධිය නිසාම ජනපද කල්යාණි පස්සේ පැවිදි වෙන්නේනු පැවිදි වෙලා ඇත් බුද්ධ ශාසනයේ පිහිට ලබනවා සියලු දෙනාට යහපත සාක්‍ය ජනපදයේ සියලු දෙනාට යහපත සැලසුණා මාමණ්ඩි තමයි වරද්දගත්තේ සුප්පබුද්ධ රජුරු ශාස්ත්‍රුන් වහන්සේට අගෞරව කළා වැරදුනා නිරේ ඉපදුනා බුදුරජාණන් වහන්සේ ඉපදුන කුලේ සාක්‍ය කුලේ යම් කුලයක බෝධිසත්වයෙක් උපදිනවා ඒ කුලේ සියලු දෙනා සැපයට පත් වුණා සුද්ධෝදන රජ්ජුරුවෝ අරහත්වයට පත් වුණා ප්‍රජාපති උත්තමාවිය අරහත්වයට පත් වුණා දවස් හතෙන් ජීවිතයෙන් අත්හල මහාමායා දේවිය දිව්‍ය රාජයෙක් වුණා සෝතාපන්න වුණා ඊළඟට නන්ද කුමාරයා පැවිදි වුණා තව නැගණියක් හිටියා නන්දා කියලා ඇත් අරහත්වයට පත් වුණා තව මාමණ්ඩියක පුතෙක් හිටියා තිස්ස කියලා ඒත් පැවිදි වුණා සාක්‍ය රජ හැම රාජ රාජ සාක්‍ය කුලේ හැම පවුලකින්ම එක පුතා ගානේ අරහත්වයට පත් වුණා අනිවාර්යෙන් හැම සාක්‍ය ජනපදේ හැම ගෙදරකින්ම එක රහතන් වහන්සේ නමක් ඉන්නවා හැම ගෙදරකින්ම යම් කුලේක බුදුරජාණන් වහන්සේ පහල වුණාද ඒ මුළු සාක්‍ය ජනපදේ සැපේට පත් වුණා ආශ්චර්යක් නෙවෙයිද අවසානයේ විදුහුඩව කුමාරයා සාක්‍ය ජනපදේ විනාශ කරද්දී තරුණ කෙල්ලු ටික ඔක්කොම ගෙවල් වලින් ඇදගත්තා මාලිගාවට ගෙවල් 500ක් තිබ්බා 500 හිටපු තරුණ කෙල්ලු ටික ඇදගෙන ඇවිල්ලා යමව අන්තපුරයට කිව්වා ඇලා කිව්වා දුෂ්චරිතයට අපි කැමති නෑ තොපි කටවල් වැඩි කියලා ඔක්කොම ටික ගෙනල්ලා කෙල්ලන්ගේ අත් දෙකයි කකුල් දෙකයි කපලා කේ රාක්‍ය ගෑනු ළමයි 500ම අත් කකුල් කපපු කොටම් බවට පත් කළා දැන් කියා ගනිලා පම්පූරිය කියලා විදුහුඩව ගියා භාග්‍යතුන් වහන්සේ එක්තරා භික්ෂුවකට කිව්වා භික්ෂුව අර පිරිසට දැන් කතා කරන්න ගිහිල්ලා ඉරිදිහෙන් වැඩලා ඒ අතපය කපපු සාක්‍ය කුල දියණියන්ට ධර්මයේ දේශනා කළා ඒ සියලු දෙනාම ජීවිතය අවසන් කළේ සෝවන් වෙලා අතපය නැතුව ඉඳිත්ින් සාක්‍ය වංශී අය සෝවන් වුණා ඒ රුධිර ධාතුවට පවා සැප සැලසුණා රුධිර ධාතුවට පවා සැප සැලසුණා බුදු කෙනෙක් පහළවීම බුදු කෙනෙක් පහළවීම හරියට අද වුණත් බුද්ධ ශාසනයට සත්පුරුෂ ඇසුරකට එක ගෙදරින් එක දරුවෙක් මහන වුණත් අද කාලේ ඒ පවුලට යහපත නොවෙන්නේ කොහොමද පවුලටම යහපත ගමක් ඕන්නේ රටක් ඕන්නේ ඒ පවුලටවත් යහපතක් සිදු නොවේවිද ඉතින් පින්වත්නි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පහළ වීම ශ්‍රේෂ්ඨයි ඉතින් මුළු සාක්‍ය ජනපදයේම කෙනෙක් වන්නේ නන්ද කුමාරයා ගෙන්නගෙන ඉන්නේ යන්න. අද රජ වෙන කෙනා ගෙන්ගෙට පිඩුසිඟා වඩිනවා පුතුමියා. ඉතින් දාහනේ වළඳලා ඇවිල්ලා රජකම ගැන කල්පනා කළේ නැහැ. ගේ ගැන කල්පනා කළෙත් නැහැ.
ඒත් අර තෙත කොන්්ඩේ විදාගෙන නන්ද ඉක්මනට එන්න කියල කියපු. ඒ හඬ හිතට ඇනිලා තිබ්බා. පපුුවට ඇනිලා තිබ්බා. ඒ උල වැදිලා තිබ්බා. ඒකෙ දුක දැනෙනවා. උත්තරම නන්ද ඔය නන්ද තෙරුන් වහන්සේ ඔය කාරණා තුනෙන් වැඩිපුරම ගෙට ගෙවදීම ඔටුනු පැනදීම ජනපද කල්යාණ කියනකොට වැඩිපුර මාසකලී ජනපද කල්යාණට. වැඩිපුරම ඒකම මතක් වෙනවා. බුදු කෙනෙක් ළඟ පැවිදි වෙලාත් කෙල්ලෙක් ගැන හිත හිතා ඉන්නවා. දැන් ඔහොම කාලය ගෙවී ගියා. දැන් හොඳට සිල් රකින්නවා, බඹසර රකින්නවා. හිතට ස්ත්‍රී මතක් වුණත් බඹසර රකිනවා. පුදුම විදියට හික්මෙන ජීවිත. ඉතින් ඊට පස්සේ නන්ද තෙරුම් මේක හිතේ හිර කරගෙන හිටියා. බෑ, තවත් තෙරුන් වහන්සේ නමකට කිව්වා, අනේ ප්‍රියාහංශමතුනි මට නම් බෑ. මේ බඹසර මම බඹසර හැසිරෙන්න කැමැත්තකින් නෙවෙයි. බඹසර කියලා කිව්වේ පැවිදි ජීවිතයට. මට නම් මේ බඹසර ජීවිතය උසුලාගෙන ඉන්න පුළුවන් කමන්නේ. මට නම් මේ මහානකම නම් උසුලාගෙන ඉන්න බෑ. මහා බරක්. මේ ශික්ෂාව බැහැර කරලා ගිහි බවට පත් වෙන්න ඕන කියලා මං කල්පනා කළේ. මට බෑ, මං ගෙදර යනවා. දැන් හම්බේන භික්ෂූන් වහන්සේලාට කියනවා මේ මන්නම් බෑ අප්පා මං යනවා. එතකොට භික්ෂූන් වහන්සේලා එක භික්ෂූන් වහන්සේ නම භාග්‍යතුන් වහන්සේ ළඟට ගියලා කියා හිටිනවා. භාග්‍යතුන් වහන්සේගේ සහෝදර වූ සුළු මෑණියන්ගේ පුතණුවන් වූ ආශ්මත් නන්ද බොහෝ භික්ෂූන් එක්ක කිය කියා යනවා, මට මේ බඹසර අමාරුයි, මං සිවුරු ඇරලා යනවා කියලා. එහෙනම් පින්වත් භික්ෂුව, මගේ වචනයෙන් ඔය නන්දට එන්න කියන්න. දැන් මේ සැවැත්නුවර, එතකොට භාග්‍යතුන් වහන්සේ දැන් මේ පින්වතුනි දවසේ දෙකේ කතාවක් නෙවෙයි, කපිල වස්තුවේ ඉඳලා සාවස්තියටත් වැඩලා භාග්‍යතුන් වහන්සේ. කියන්නේ දැන් මාසයක් දෙකක් විතර ගිහිල්ලා. එතන මේ මාස දෙක තුනේ මේ නන්ද තෙරුම් කරපු භාවනාව මොකද්ද? ජනපද කල්යාණේ. භාවනා ආරමුණ මොකද්ද? ජනපද කල්යාණේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ වචනයෙන් නන්ද තෙරුම් කැඳවාගෙන ආවා. බුදුරජාණන් වහන්සේ නන්ද තෙරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට මේ වැඳලා පැත්තකින් වාඩි වුණා. සාමාන්‍යයෙන් දිවුරු තමයි හිටගන්නේ. ශාස්ත්‍රුන් වහන්සේ ඉදිරි අනිත් අය වැඳලා වාඩි වෙනවා. ඒ පින්වත් නන්ද, ඇත්තද මේ සංඝයාත් එක්ක කී කියා යනවා කියන්නේ මම සිවුරු අරිනවා, මට බඹසර මහා බරක්, මං කැමැත්තෙන් නෙවෙයි මේකේ ඉන්නේ, මට ගිහි වෙන්න හිතෙනවා කියලා කියන්නේ ඇත්තද? එහෙමයි ස්වාමීනි. කවදාවත් බුදු කෙනෙක් ඉදිරියේ කවුරුත් බොරු කියන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. පින්වත් නන්ද, ඔබ බඹසර ඇයි අකමැත්තෙන් හැසිරෙන්නේ? ඇයි මේක මහා බරක් කරගත්තේ? මම පැවිදි ජීවිතේ මහා බරක් කරගත්තේ ඇයි? ඇයි මේක එපා වෙලා ගිහි ගෙදරට යන්න හිතෙන්නේ? ස්වාමීනි, මං ගෙදරින් එනකොට ජනපද කල්යාණේ සාක්කේ දියණිය ලස්සනට කොණ්ඩේ හදලා ඔළුවේ පනාව ගහලා මන් දිහා බලාගෙන මෙහෙම කිව්වා, ප්‍රිය ආර්යස් පුත්‍රය, ඔයා ඉක්මනට ආපහු එන්න ඕනේ කියලා. ඉතින් ස්වාමිනේ මට ඕකම මතක් වෙනවා. ඒ නිසා මට නම් මේ ගෙදර යන්න ඕන, මේ ගිහිගේ මේ පැවිද්ද අත්හරින්න ඕන, මට මහා බරක් මේ මහානකම කියලා. ඇත්ත කිව්වා. අද කාලේ කෙනෙකුට සිවුරු අරින්න හේතු වෙන කරුණු තියෙනවා. ඇත්ත කියන්නේ අම්මා සරණයි, අම්මව බලා ගන්න ඕන, තාත්තා සරණයි, තාත්තව බලා ගන්න ඕන. අනේ මොන ගිහිල්ලා මාංශයයි, කොයින් හරි ගෑණියෙක් කරන් පයින්නවා, අය අම්මා බලන්න කෙනෙකුත් නැහැ, තාත්තා බලන්න කෙනෙකුත් නැහැ. ඇත්ත කතාව. සත්‍ය කියන්නේ බේරගන්න අමාරුයි.
ඊට පස්සේ ඕන සැන් සත්‍යය ප්‍රකට කළා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ආසනෙන් නැගිටලා මේ නන්ද තෙරුන්ට එන්න නන්ද කියලා අතින් ඇල්ලුවා. අතින් අල්ලලා එතකොට භාග්‍යතුන් වහන්සේ ආයුෂ්මත් නන්දයන්ගේ අතින් අල්ලා ගත්තා. බලවත් පුරුෂයෙක් හැකිලුව අතත් දිගහරින වේගෙන් දික්කල අතක් අකුලන වේගෙන් ජේතවනාරාමයෙන් නොපෙනී ගොස් තවතිසා දෙව්ලොව පහළ වුණා. අර මඟ යනකොට නවදැලි හේනක් පෙනුනා කියලා කියන එක ඒවා අටුවා කතා. බුද්ධ වචනේ තියෙන්නේ මෙතනින් අතුරුදාන් වුණා දෙව්ලොව පහළ වුණා. එතකොට මේ කිසිම සමාධියක් ඉරිදියක් නැති කෙනෙක් බුදුරජාණන් වහන්සේට පුළුවන් එතනින් අතුරුදහන් කරලා දෙව්ලොවට ගෙනියන්න. බුදුරජාණන් වහන්සේගේ ඉරිදිය. ඉතින් නන්ද තෙරුන් සක්දෙවිඳුගේ විමානයට ගෙනිච්චේ. ඒ වෙලාවේ දිව්‍ය අප්සරාවෝ 500ක්. ඒ වෙලාවේ දිව්‍ය අප්සරාවෝ 500ක් පරවියන්ගේ පාවගේ ඊතරම් රෝස පාට පාතේන අතිශය මනස්කාන්ත ලස්සන දිව්‍ය අප්සරාව 500ක් සක්දෙවිඳුට උපස්ථාන පිණිස ඇවිල්ලා. පින්වත් නන්ද, ඔබ මේ ගැන මොකක්ද හිතන්නේ? ගොඩාක් ලස්සන, ගොඩාක් දර්ශනීය, ගොඩාක් පැහැපත් කවුද? සාක්‍ය දියණිය වන ජනපද කල්යාණේද, පරවියෙක්ගේ පාබඳු රෝස පැහැයින් යුතු පා ඇති මේ දිව්‍ය අප්සරාවෝද? ඔන්න නන්ද තෙරුන් තමයි මේ උපමාව කියන්නේ. ස්වාමීනි, කන්නාසා නැති පුළුටු වෙච්ච වැඳිරියක් ඉන්නවා කියලා හිතමු. ස්වාමීනි, සාක්‍ය දියණිය වූ ජනපද කල්යාණි අන්න ඒ වගේ තමයි. මේ 500ක් දිව්‍ය අප්සරාවෝ රූප ස්වභාවයේ සලක අප්සරාවන්ගේ රූප ස්වභාවයේ සලකා බලනකොට ඇය ගණන් ගන්නව බැහැනේ. සොළොස්වන කලාවටවත් ගණන් ගන්න බෑ. කිසිසේත් ඇයව මේ අප්සරාවන් හා සමාන කරන්න බෑ. මේ අප්සරාවන් 500ම ගොඩාක් ලස්සනයි, ගොඩාක් දර්ශනීයයි, ගොඩාක් ප්‍රසාද ජනකයි. පින්වත් නන්ද, මේ බඹසර ජීවිතයට ඇලුම් කරන්න පරවියෙක්ගේ පාබඳු රෝස පැහැයින් යුතු පා ඇති 500ක් අප්සරාවන් අරන් දෙන්න මං ඔබට අප වෙනවා. මේ දිව්‍ය අප්සරාව 500ක් දෙන්නම් කිව්වා. මහාන කමෙන්ද කිව්වා. මේ ප්‍රතිපදාවේ හැසිරෙන්න කිව්වා. පුදුම වැඩක්. ස්වාමීනි, දිව්‍ය අප්සරාව 500ක් දෙනවා නම් මං හොඳට මහාන කම කරන්නම් කිව්වා. නන්ද තෙරු. දැන් මේක කියවගෙන යනකොට මට හිතුනේ නන්ද කුමාරයා ආසකලි ජනපද කල්යාණී රූපෙනි. ඊට වැඩිය ලස්සන රූපයක් දැක්ක තැන ජනපද කල්යාණීට වැඳිරි කියලා කිව්වා. ඒ නිසා දිව්‍ය අප්සරාව මගේ දෙවඟන කියලා අද කාලේ කොල්ලොත් කෙල්ල වර්ණනා කරලා ගෙනල්ලා තව ලස්සන කෙල්ලෙක් දැක ගමන් තමන්ගේ කෙල්ලට කියනවා වැඳිරි කියලා. වියනු හැකිද? වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ලෝක ස්වභාවේ අපි රූපයට ආසා කළොත් ඊට වැඩිය රූපයක් ලස්සන, ඊට වැඩිය ලස්සන රූපයක් ඉදිරියේ අපි ආසා කරන රූපයට ගරහනවා. ලෝකයේ ස්වභාවය රූපයට වසඟ වූ කෙනා තවත් රූපයක් ලැබෙද්දී පරණ රූපයට ගරහනවා. කටහඬට ආසා කෙනා ඊට වැඩිය ලස්සන කටහඬක් ලැබෙන කෙනෙක් මොන ගැහුණොත් පරණ එක අත්තරිනු, පරණ බැඳීම අත්තරිනු. ඒකයි ඉතින් අද කාලේ ගොඩාක් අය රූපෙට නිවසඟ වෙන්නේ. කටහඬට, ගමනට, බිමනට. ඉතින් ඕවා වෙනස් වෙලා ඊට වැඩිය වෙනස් අය හම්බ වෙද්දී හිත චංචල් වෙනවා, වෙනස් වෙනවා. කරන්න දෙයක් නැහැ. අද කාලේ හිත රකිනවා කියන එක ප්‍රඥාවෙන්, ධර්මෙන් රැක්කොත් මිසක්කා කොහොම රකින්නේ? දැන් ආස වෙන එක හිට වෙනකොට වෙනස් වෙනවා. ඉතින් ඊට පස්සේ ඔන්න මාස ගානක් හිතපු ජනපද කල්යාණේ, මාස ගානක් හිත හිතා හිටපු ජනපද කල්යාණේ
ගැන නන්දකුමාර නන්ද තෙරුම් දිව්‍ය අප්සරාව දුටු සැනින් වැඳරියකුට දැම්මනි. ජනපද කල්යාණි වෙනුවෙන් ගෙදර යන්න හිටපු නන්ද තෙරුම් දිව්‍ය අප්සරාව දුටු සැනින් කිව්වනි, මං ඉන්නම් මට දෙනව නම් මේ දිව්‍ය අප්සරාව 500 මට විවාහ කරලා දෙනව නම් කියලා. හරි නන්ද, මං අප 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 වෙනවා. ඔබ හොඳට බඹසර රකින්න. ඉතින් භාග්‍යතුන් වහන්සේ දැන් මේ වෙනකොට අත අත ඇරලා ආයිත් නන්ද තෙරුන්ගේ අතින් අල්ලගෙන දිව්‍ය ලෝකෙන් අතුරු දහන් වුණා. දෙවුරන් විහිරේ පහළ වුණා. බලවත් පුරුෂයෙක් දික් කරපු අතක් හකුලන වේගෙන්, හකුලපු අතක් දික් කරන වේගෙන් තවුතිසාව තියෙන්නේ පෘථුවේ ඉඳලා කිලෝමීටර 840,000 උඩින්, යුදුන් 84,000 උඩින් තවුතිසාව තියෙන්නේ. ඒක තප්පරේට භාග්‍යතුන් වහන්සේ පහළ වුණා. සාස්තුන් වහන්සේගේ ඉරිදි ශක්තිය ගැන බලන්ට. ඊට පස්සේ බුද්දෙන් ඔන්න නන්ද තෙරුන් හා කතාවතාවක් නෑ. පිණ්ඩපාතේ වඩිනවා, ඇවිල්ලා සක්මන් කරනවා, භාවනා කරනවා, හම්මේ හොඳට ධර්මයේ හැසිරෙනවා. ඊට පස්සේ කොහොම හරි මේක සංඝයාටත් ආරංචි වුණා. මම හිතේ භාග්‍යතුන් වහන්සේම කියන්න ඇති, මම හරියට දන්නේ නෑ. අටුවාවේ නම් තියෙනවා භාග්‍යතුන් වහන්සේ සංඝයට දේශනා කළා කියලා මේ නන්දට මේ සංවේගය ඇති කරවන්න කියලා. ඊට පස්සේ සංඝයාට මේක ආරංචි වෙලා මේ භාග්‍යතුන් වහන්සේගේ සහෝදර වූ සුළු මෑණියන්ගේ පුතුණුවන් වූ නන්ද මේ විදිහට බඹසර ඇසිරෙන්නේ අප්සරාව නිසාලු. පරවි පාබඳු රෝස පැහැයින් යුතු පායුග ඇති 500ක් අප්සරාවන් ලබා ගන්නට භාග්‍යතුන් වහන්සේ ඇප වූ සේකලු, බුදුරජාණන් වහන්සේ ඇප වෙලාලු. ඉතින් ආයුෂ්මත් නන්දයන්ගේ යහළු භික්ෂුන් වහන්සේලා නන්ද තෙරුන්ට 16 ආකල්පයෙන්, වෙළෙන්දෙකුගේ ආකල්පයෙන් විසුළු බස් කියන්න පටන් ගත්තා. ඒ කියන්නේ 16 වැඩ කරනවා පඩියක් බලාපොරොත්තුවෙන්. ඒ වගේ මහානකම කරනවා දිව්‍ය අප්සරාව නිසා. ඊළඟට වෙළෙන්දෙක් වෙළඳාම් කරනවා මුදල් උපයන්න. ඒ වගේ මහු බඹසර හැසිරෙනවා අප්සරාව උපයන්න. අනේ ආයුෂ්මත් නන්ද, 16 වගේනේ නන්ද, ඔබ වෙළෙන්දෙක් වගේනේ, දිව්‍ය අප්සරාව නිසා මහානකමක් කරනවා, ගෑනු ගණ්ඩ මහානකමක් කරනවා. යන ගමන් එක එක්කෙනා කියාගෙන යනවා. එතකොට ආයුෂ්මත් නන්දයන්ට යහළු භික්ෂුන්ගේ දාසවාදය, වෙළෙන්දෙක් කියන වචනේ විහිළුවට ලක් වුණා නන්ද තෙරුන්. යන යනකොට හා කියලා කියනවා. අර නන්ද තෙරුන් විහිළුවට ලක් වුණා, ලැජ්ජාවට පත් වුණා, ඊට පස්සේ පීඩාවට පත් වුණා. දැන් මහා පීඩාවක් ඇති වුණා නන්ද තෙරුන්ට මේ කට්ටියගේ විහිළුව. එහෙම වෙන්න වෙන්න ලැජ්ජ හිතුණා, අප්සරාවොත් තිත්ත වුණා. මේ කොහෙවත් යන කිහිල් මල් මේ අප්සරාව නිසායි මට මේ මෙච්චර පීඩා විඳින්න සිද්ධ වුණේ කියලා මේ දැන් පිරිස අතරට එන්නේ නැහැ. පිරිසත් එක්ක කතාවට මුහු වෙන්නේ නැහැ. පින්ඩපාත ගිහිල්ලා හුදකලාම භාවනා කරන අප්සරාව හිතක අයිනකවත් නැහැ. බුදුරජාණන් වහන්සේ ඔය නන්ද තෙරුන් ගත කරපු ජීවිතේ පස්සේ කාලෙක විස්තර කරනවා. පින්ඩපාතේ වඩිනකොටම හිතනවා එක පියවරකවත් මට කෙලෙස් උපදින්න එපා. ඒ කියන්නේ ඇලීමක් හෝ ගැටීමක් හෝ උපදින්න එපා කියන බලවත් සීහෙන් අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී. පින්ඩපාතේ යනකොටත් පින්ඩපාතේ අරන් එනකොටත් හිතේ කිසිම ඇල්මක් හෝ ගැටීමක් උපදින්න දෙන්නේ නැහැ. ඒ නන්ද තෙරෝ මේ සිද්ධියෙන් පස්සේ ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති. මේ වටපිට බලනකොට මූණ හරවනකොටවත් ඇල්මක් ගැටීමක් ඇතිවෙන්න දෙන්නේ නැහැ.
සම්මින්ජිතේ ප්‍රසාරිතයේ සම්පජානකාරී අතපය දික්කරනකොට හකුල්ලනකොටවත් ඒ තුළවත් කෙලේසියක් ඇතිවෙන්ට දෙන්නේ. කොච්චර ඉන්ද්‍රිය සංවරයත්. ඊළඟට අසිතේ පීතේ කායිතේ සාහිතයේ සම්පජානකාරී හොති. බත් පිඩක් ගානේ බොන වතුර ටිකක් ගානේ කන බොන කිසිම දේක ආහාර පිඩකවත් ඇල්මක් ඇතිවෙන්ට දුන්නේ. දිවි අප්සරාව නිසා ඇල්ම ඇතිවෙච්ච කෙනා ගන්න ආහාර පිඩේවත් මේ බත් පිඩකවත් ඇල්මක් ඇතිවෙන්න දෙන්න තුන් දංගලඳවා. උච්චාර පස්සාව කම්මි වැසිකිලි කැසිකිලි කරනකොටවත් කෙලෙස් ඇතිවෙන්න දුන්නේ. ගතේ ටිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ බාසිතේ සම්පජානකාරී හෝති. යනකුට ඉඳෙනකුට හිටගෙන ඉන්නකුට නිදාගෙන ඉන්නකුට ඇහැරලා ඉන්නකුට කිසිම තැනක කෙලෙස් ඇති වෙන්න දුන්නේ නැහැ. මෙච්චර බලවත් ඉන්ද්‍රිය සංවරයක් පුරුදු කළා. බලවත් ඉන්ද්‍රිය සංවරයක් පුරුදු කළා. ඉතාමත් කෙටි කාලෙකින් නන්ද තෙරුන් බඹසර වාසය සම්පූර්ණ කළා. මේ ජීවිතයේදීම අරහත්වයට පත් වුණා. එදා රාත්‍රී එක්තරා දෙවියෙක් රැය පහන් වන වේලෙයි මුළු ජේතවනාරාමයම බබළුවාගෙන. දෙවුරන් විහෙරට ඒ කාලේ රාත්‍රියක් නැහැ. දෙවුරන් විහෙරට අඳුරක් නැහැ. වඩින දේවතාවන්ගේ ආලෝකෙන් දෙවුරන් විහෙර එළිය වී ගියා. දෙවියේ ආලෝකයේ පහළ කරගෙන බුදුරජාණන් වහන්සේ ඉදිරියට මේ පැමිණිලා වන්දනා කළා. මෙහෙම කිව්ව ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේගේ සහෝදර වූ සුළු මෑණියන්ගේ පුතණුවන් වූ ආයුෂ්මත් නන්දයන් ආශ්‍රවයන් සේ කරලා ආශ්‍රව රහිත වූ චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතය තුළම තමන්ගේ නුවණින් සාක්ෂාත් කොට පැමිණ වාසය කළා. නන්දයන් අරහත්වයට පත් වුණා. භාග්‍යතුන් වහන්සේ තේ මොහොතේම දුටුවා නන්ද තෙරුන් අරහත්වයට පත් වුණා. භාග්‍යතුන් වහන්සේ දකිනවා, දන්නවා නන්ද තෙරුන් දමනය කරන්න වෙන ක්‍රමයක් නෑ. බුදු කෙනෙක් හොඳම ක්‍රමය කළේ. පුදුම සහගතයි. ඊට පස්සේ ඒ රාත්‍රී ඇවෑමෙන් නන්ද මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රීපාද පත්මියෝ වන්දනා කරගන්න පැමිණියා. වැඩම කරලා කියා හිටිනවා, ස්වාමීනි දිව්‍ය අප්සරාවන් ලබා දෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ මට ඇප වුණානේ. අනේ භාග්‍යතුන් වහන්සේ ඒකත් හරින්න. ඒ ඇපේම් නිදහස් කියලා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ කියා හිටිනවා, නන්ද ඔබගේ හිත මගේ හිතෙන් මං දැක්කා. ඔබ නිකිලසූ බව. දෙවියන්ද මට කියා හිටියා ඔබ නිකිලසූ බව. නන්ද එතකොට ඔබ යම් මොහොතක උපාදාන රහිත වෙලා ආශ්‍රවයන්ගෙන් නිදහස් වුණාද? එතකොටම මමත් ඔය ඇපෙන් නිදහස් වුණා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ කරුණ දැනගෙන ඒ වෙලාවේ උදානයක් වදාලා, යම් කෙනෙක් කාම මඬ වගුරෙන් එතර වුණා නම්, කාම කටුව තලලා දැම්මා නම්, මෝහය ෂය වෙලා නිවනටපත් වුණා නම්, සැප දුක් දෙකෙහි කම්පා නොවේ නම් ඔහුට තමයි භික්ෂුව කියලා කියන්නේ. භාග්‍යතුන් වහන්සේ උදාන පහල කළා. මට කියන්න ඕමනව තිබ්බේ, පැවිදි වෙලත් ස්ත්‍රීන් ගැන හිත හිතා හිටපු, ඒ වගේම දිව්‍ය අප්සරාවන් නිසා මහානකමට ආසාව ඇති කරගත්, ඒත් ඒ අත්හැර මනාව ඉන්ද්‍රිය සංවරය පුරුදු කරපු පින්වතුනි, මේ නන්ද තෙරුන් තමයි මේ මුළු බුද්ධ ශාසනයේම ඉන්ද්‍රිය සංවරයෙන් අග්‍රම කෙනා. 80 මහා ශ්‍රාවකයන් අතරට පත් වෙන්න පින් තිබ්බ කෙනෙකුගේ ජීවිතය දිහා බලන්න. නන්ද තෙරුන් ඉන්ද්‍රිය සංවරය පුරුදු කරපු භික්ෂූන් අතර අග්‍රයි. ඒ තරම් ඇහැ සංවර කරපු කෙනෙක්, එහෙ තරම් කන සංවර කරපු කෙනෙක්, ඒ තරම් නාසය සංවර කරපු කෙනෙක්, ඒ තරම් දිව සංවර කරපු කෙනෙක්, ඒ තරම් කය සංවර කරපු කෙනෙක්, ඒ තරම් මනස සංවර කරපු කෙනෙක්,
මෙච්චර චතුර විදිහට ඉන්ද්‍රිය සංවරය කරපු කෙනෙක් සියලු භික්ෂූන් අතර නෑ. ස්ත්‍රීන් ගැන හිතනවා අර දැක්ක දෙයක් මතක් කරගෙන ඉනවා කියන්නේ අසංවරේනි. අසංවරේ තිබ්බ කෙනාම ඉන්ද්‍රිය සංවරය අතරින් අග්‍ර බවට පත් වුණා. එතන දැන් මේ වගේ පින්කම් ගැන කියනකොට ඉඳුරංහි වැසූ දොරටු ඇති බවට පුණ්‍ය ශක්තිය ඉපදුනේ මේ නන්ද තෙරුන් සංසාරේ පදුමුත්තර බුදුරජාන් වහන්සේ කාලයේ කළ ප්‍රාර්ථනාවත් සසරේ බොහෝ විට වස්ත්‍ර පූජා කළා. වස්ත්‍රවල කෘත්‍යය තමයි වැසිය යුතු තැන් වසනවා. ඒකේ පින තමයි ශ්‍රමණ ජීවිතයේ වැසිය යුතු තැන් වසන පින උපදිනවා. ශ්‍රමණයෙකුට වැසිය යුතු තැන් වැසීම තමයි ඇසනං වූ ඉන්ද්‍රිය අකුසල් ඉදිරියේ වහන එක. කනනං වූ ඉන්ද්‍රිය අකුසල් ශබ්දයේ ඉදිරියේ වසන එක. ඒ ඉන්ද්‍රිය සංවරයේ අකුසලයට ඉඳුරං විවෘත කරන්නේ නැතුව ඉන්ද්‍රියන් වසා ගන්න ශක්තිය ඉපදුණා. වස්ත්‍ර පූජාවේ පිනේ එක්තරා පිනක් ඒක. ආනිසංසය. වස්ත්‍ර පූජාවේ තවත් ආනිසංසයක් තමයි ලැජ්ජා බය උපදිනවා. වස්ත්‍රයකින් කරන්නේ ලැජ්ජා බය, ලැජ්ජාව ඇති වෙන තැන් වසා ගැනීම. ඒ වස්ත්‍ර පූජා කරපු අයට සංසාරේ ලැජ්ජා බය උපදිනවා. පවක් කරන උට චී හොඳ නෑ මේක අනිත්‍යය දැනගත්තොත් හොඳ නෑ කියලා ලැජ්ජා බය උපදිනවා. දැන් අද කාලේ ලැජ්ජවයි නැතු ඕන තරම් පව් කරනවානේ. දෙමව්පියෝ දරුවෝ ඉදිරියේ ලැජ්ජවයි නැති විදිහට හැසිරෙනවා. දරුවෝ දෙමව්පිය ඉදිරියේ ලැජ්ජවයි නැති විදිහට හැසිරෙනවා. ගුරුවරු ළමයි ඉදිරියේ ලැජ්ජවයි නැති විදිහට හැසිරෙනවා. ළමයි ගුරුවරු ඉදිරියේ ලැජ්ජවයි නැති විදිහට හැසිරෙනවා. පාලකයෝ ජනතාව ඉදිරියේ ලැජ්ජවයි නැති විදිහට හැසිරෙනවා. බලන්න